හරි පුතේ, අපි දෙවැනියට කරගෙන හිටියේ උක්තේ ප්‍රාණවාචී බහුවචනයි නම් ආඛ්‍යාතයත් බහුවචනෙන් තියන්න ඕනලු. ගොවියෝ කුඹුර කොටති. ඔන්න ගොවියෝ බහුවචනයි. එන ආඛ්‍යාතයත් බහුවචනෙන් තියලා තියෙනවා. මම මෙතන දැන් අද වාක්‍යවල ගුරුවරු වැඩ වර්ජනය කරති. වැඩ වර්ජනය වෙන පුළුවන් සාධාරණ ඉල්ලිය වෙන පුළුවන්. මම මෙතන වාක්‍යයකට ගත්තේ ටිකක් අද කාලේ වැඩිපුර කතා කරන මාතෘකාවක් නිසා. ආ. ළමයි මේ දිනවල පාසල් නොයති. සර් මම කිව්වා සර්. හා හරි හරි. දාන්නම් කිව්ව නේද? ඔව් සර්. ආ thank you. හරි. වෙල්කම් සර්. ආ. ළමයි කිව්වහම ප්‍රාණවාචී බහුවචනයි. ආඛ්‍යාතය නොයති කියලා බහුවචනෙන් තියලා. ගුරුවරු කිව්වහම බහුවචනයි ප්‍රාණවාචී. ආඛ්‍යාතය බහුවචනෙන් තියලා. ඈ දැන් දැන් නොගියෝය කියලා තියන්නත් පුළුවන්. නොයති නොගියෝය එහෙම තියන්නත් පුළුවන් බහුවචන විදිය. හරි. දැන් අපි ඔක ලියමු ගොවියෝ කුඹුරු කොටද කියලා එක වාක්‍යයෙන් උදාහරණ වාක්‍යයකට ලියලා තින්නේ. දෙවෙනි පිටුවේ වාක්‍ය හතරක් ලියන්න ඉඩ තියෙනවා. පළවෙනි වාක්‍ය ලියන්න. හා හරි. Thank you. ලියන්න ගුරුවරු වැඩ වර්ජනය කරති. හරි වාක්‍ය නෙමෙයි ලියන්නේ. ඒක ලියන්න නැතුවින් කමන්නේ. ළමයි මේ දිනවල පාසල් නොයති. මේක ලියන්න පෙච්චර හොඳ නෑ නේ. පස්සේ කාලෙකදී බැලුවොතින් නිකන් හිතේ මොකද කියලා මේ. ආ මේ ළමයි මේ දිනවල පාසල් නොයති. ඒක ලියන්න. වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරති. දෙවෙනි වාක්‍ය. වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරති. වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරති. ගායකයෝ වේදිකාවේ ගී ගයති. ගායකයෝ වේදිකාවේ ගී ගයති. ගායකයෝ වේදිකාවේ ගී ගයති. ගායකයෝ වේදිකාවේ ගී ගයති. ඊළඟ එක පොඩ්ඩක් ඉන්නක. හා excuse me sir. ඔව් දැන් මෙහෙමයි මේ මගේ විදිහට සර්. දැන් සමහර වාක්‍යවල කර්මය يعني උක්තය ආඛ්‍යාතයයි බහුවචනයෙන් තිබ්බත් සමහර වාක්‍යවල විතරක් කර්මය බහුවචනය කරන්න වෙනවා නේද සර්? ඔව් වාක්‍යයේ සමහර තැන් වල ගැලපෙන්නේ නැති වුණොත් බහුවචන කරන්න වෙනවා. සර් මෙච්චර කියන්නේ මට මේ පොඩි සිග්නල් එකක් දැක්කුණා. ආ කියපු වාක්‍ය දහන්නේ ගායකයෝ වේදිකාවේ ගී ගයති. අපි කරන්න පුතේ දෙවෙනි පිටුවේ උක්තේ ප්‍රාණවාචී බහුවචන වෙන විට ආඛ්‍යාතයත් බහුවචනින් තියන්න ඕනේ කියන වාක්‍ය රීතිය. ඒකට වාක්‍ය දෙකක් විතර අපි දුන්නා. ළමයි මේ දිනවල පාසල් නොයති. ඈ ගායකයෝ වේදිකාවේ ගී ගයති. තව වාක්‍යයක් දුන්නා. වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරති. දැන් එතන පුතේ ඒක වචනෙන් තියන්නත් පුළුවන්. අර ඔයා ඇහුවට අපි කියමු වෛද්‍යවරු එක රෝගියෙකුට ප්‍රතිකාර කරනවා. අපි කියමු කොවිඩ් රෝගිය හොඳටම උස්සන්න වෙලා එයාට එයා ජීවිතයෙන් බේර ගන්න වෛද්‍යවරු කීප දෙනෙක් වට වෙනවා. දැන් ඔයාලා දන්නවෙ සමහරලාට ඔය හෘද රෝග සම්බන්ධයෙන් සමහරලාට විනාඩි 5ක් 10ක් ඇතුළත උස්සන්න උනොත් මැරෙන්න පුළුවන්. ඒක නිසා සමහරලාට එක වෛද්‍යවරයෙක් කෘතිම ශ්වසනය දෙනවා. තව වෛද්‍යවරු
එයාට මේ තව දෙන්න සම්බන්ධ කරන්න ඕන වෛද්‍ය උපකරණ සම්බන්ධ කරන සමහරු සේලයින් දෙනවා. එහෙම කරලා වෛද්‍යවරු කීප දෙනෙක් එන වෛද්‍යවරු රෝගියාට ප්‍රතිකාර කරති කියලා කියන්නත් පුළුවන්. දෙමව්පියෝ දරුවන් යහමග යවති. දරුවන් යහමග යවති. දෙමව්පියෝ දරුවන් යහමග යවති. හරි දැන් තියෙන පහක් දැක්වෙන වාක්‍ය නිදස් කොට ලියන්න. දැන් ඔන්න මගෙන් ආපහු ප්‍රශ්න අහන්න බෑ. උක්තයත් ප්‍රාණවාචී බහුවචන වෙන්න ඕන, ආඛ්‍යාතයත් බහුවචන වෙන්න ඕන. ඒ විදියට නිවැරදි කරලා ලියන්න ඉස්සරහ පැත්තේ වාක්‍ය ටික. හරි අද ක්ලාස් එක ඉවර වෙන කීයද කියලා අහන්න. ඉවර වෙන එකක් නැහැ. 7:45ට ඉවර කරමු අපි. 8:00ට වගේ ඉවර කරන්න බැරිද? බැරි. 8:00යි කාලට ඉවර කරමු. තව ක්ලාස් එකක් තියෙන පටන් ගන්න එකයි වැඩි. 8:45ට ඉවර කරමු. මං කිව්වනේ ඉතින් දැන් මේ රීතියට අනුව තමයි ඔක්කොම හදන්න ඕන. කතෘ බහුවචනයි ආඛ්‍යාතයන් බහුවචනයි. ඉතින් වාක්‍ය නිවැරදි වෙන්න පුළුවන්. අපි උගන්නපු ක්‍රමයට වාක්‍ය හදන්න. සර් කරලා ඉවරයි. දර කියන එක ප්‍රාණවාචී වෙන්න ඕනද? නෑ නෑ, දර ප්‍රාණවාචී කරන්න බෑ. එයා අපට වැඩක් ඇත්තෙම නෑනේ. එයා අනුත්ත වීම පිළිබඳ විතරයි අපිට බලන්න තියෙන්නේ. මං එහෙම ගැටලු සහගත වෙන වාක්‍ය දාලා නැහැ ඔතන. ඉවරයි සර්. හරි කතා කරමු අපි. තෝ දර කඩහු. කඩහු කියන එක බහුවචනයි පුතේ. හැබැයි තෝ කියන එක එන්න ඕන තොපි කියලා. තොපි කියලා. උපාසිකාවෝ සිල් සමාදන් විය බෑ ඌහ. ඌහ ඌ ඕය කියලා තියුණත් හරි. ඌ ඕය කියලා තියුණත් හරි. සර්වේ තිබෙ. ලිනෙත්ගේ වාක්‍ය හරිද? හරි සර්. ඈ මගේ වාක්‍ය නම් හරි සර්. ආ. සර් මගේ වාක්‍යත් හරි සර්. උපාසිකාව සිල් සමාදන් වෙති කියන එක බෑයිද? ආ බෑනේ පුතේ. ආ වෙති කියන එක හරි.
ඒ වුණාට අපි සමාදන් විය කියලානේ තියෙන්නේ. ආ විය කියන එක අතීත කාල නිසා තමයි ප්‍රශ්නේ. කමක් නැහැ ඔයා හරියට දාගන්න වාක්‍යයට. වාක්‍ය නිදොස්නේ. ගැටලුවක් නැහැ කාලේ මම ඉඳි බලන්නේ නැහැ කමක් නැහැ හරියට. උත්තරේ ඌහා නේද? ඈ? උත්තරේ ඌහා නේද? උපාසිකාවෝ සිල් සමාදන් ඌහ නැත්තම් ඌඔය නැත්තම් වෙති කමක් නැහැ ඉතින්. ළමයා අකුරු උගනි. ළමයි අකුරු උගනිති. ළමයි අකුරු උගනිති. ළමයි අකුරු උගනිති. බුදුහු දහම් දෙසයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරති. වහන්සේ ආවහම් බහුවචනෙන් තියන්න පුළුවන් ඈ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරති කියලයි එන්නේ අතට. ඒක හරියයි කියන්න බලන්න මට. බුදුහු කියන එක බුදුරජාණන් වහන්සේ කරලා කියලා ලියලා තින්නේ. ආ එහෙනම් හරි. එහෙනම් හොඳයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. බුදුහු කුවතින් බෑ ඒක. හැබැයි එතනත් ඕහු කියන ප්‍රත්‍ය දාලා තියෙනවා. කමන්නේ අපි අරම ලියාගමු. වෙලෙන්දා කතරට පිළිපන්හ. වෙලෙන්දෝ කතරට කියන්නේ කාන්තාරයට කියන එකනේ. වෙලෙන්දෝ කාන්තාරයට පිළිපන්හ. එතකොට නිරුදක කාන්තාරය කියන්නේ මොකද්ද? නිරුදක කාන්තාර කියන එක දන්න කෙනෙක් අත මේ කියන්න බලා. වතුර නැති. වතුර නැති. උදක කියන්නේ ජලයට. නිරුදකයි කියන්නේ ජලය නැහැ කියන එක. ජලය නැති කාන්තාරවට කියන නිරුදක කාන්තාර. ජලය නැති කාන්තාර. ඔන්න ඊළඟ රීතිය. තරු ලකුණක් දාගන්න එකටත් උක්තය අප්‍රාණවාචීනං ඒක වචනවද ඔ. අර පස්සේ නේද කියපුවා ආකි පොඩ්ඩක් කියන්න පුළුවන්. වෙලෙන්දෝ කතරට පිළිපන්හ. වෙලෙන්දෝ කරන්න. එච්චරයි තියෙන්නේ. සහතර වෙනි වාක්‍යයත් ආපහු කියන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරති. කියන එක තිබ්බත් ඇරදිද? ඈ? ඒ පස්වෙනි වාක්‍ය අවසානයේ වෙලෙන්දෝ කළා අවස් ආඛ්‍යාතයේ පිළිපන් වූ කියලා තිබ්බාම පිළිහරු වූ බෑනේ පුතේ මධ්‍යම පුරුෂ නෙමෙයිනේ. හේ වූ යන්නේ මධ්‍යම පුරුෂත් එක්කනේ තෝතොපි නුඹ නුඹලාත් එක්කනේ. පිළිපන් හ වෙන්න ඕන. පිළිපන් නොයනං හරි. අපිට ඒක එහෙම කරන්න දෙයක් නැහැ බහුවචනින් තියෙනෝනේ. හරි ඔන්න ඊළඟ රීතිය. උක්තය අප්‍රාණවාචීන. ඔන්න දැන් අපි ඉගෙන ගත්ත රීති දෙකයි. ප්‍රාණවාචී ඒක වචන නම් ආඛ්‍යාත ඒක වචනෙන් තියන්න ඕන. ප්‍රාණවාචී උක්තය බහුවචන නම් ආඛ්‍යාතේ බහුවචනෙන් තියන්න ඕන. හැබැයි අප්‍රාණවාචී උනේ උක්තේ උක්ත පදේ. එයා ඒක වචන වුණත් බහුවචන වුණත් ආඛ්‍යාතේ තියන්නේ ඒක වචනේ. ඒක නිසා ගස සුළඟට සෙලවේ ගස් සුළඟට සෙලවේ. වෙනසක් වෙන්නේ නැහැ ආඛ්‍යාතේ ප්‍රාණවාචී අප්‍රාණවාචී ඒක වචන උනත් බහුවචන උනත් මේ බලන්න ප්‍රසිද්ධම උදාහරණයක් නේ. ඔයාලා මේක ඉගෙනගෙනත් තියෙනවනේ ඕන තරම්. මේ බලන්න. තරුවා අහසේ බබලයි. තරුවක් කියනවනේ ඒක වචනේ. තරු අහසේ බබලයි. මෙයාගේ වෙනසක් වෙන්නේ නැහැ. මෙයා ඒක වචන උනත් බහුවචන උනත්. දැන් ඔයාලට මට කියන්න මතක වුණා අර වාක්‍යවල ඔයාලා උදාහරණ වාක්‍ය ලියපුවා ඇයි
අර මං උදාහරණ වාක්‍ය හතරක් කිව්වේ කලින් එකේ ඊට කලින් එකේ උදාහරණ වාක්‍ය දෙකක් කිව්වේ ඒවැ උත්තේටයි ආඛ්‍යාතයටයි යටින් ඉරි අඳින්න ඕන පස්සේ ඒක කරන්නේ එන උදාහරණ දෙක ලියන්න තරුවක් අහසේ බබලයි තරුව අහසේ බබලයි මලක් සුළඟට සෙලවේ සෝරි සුළඟට සෙලවේ තියෙනනේ හයි සෙලම් කිව්වේ මොකක්ද වලා කුලක් කම්මැලි ලෙස පාවේ ඈ වලා කුලක් කම්මැලි ලෙස පාවේ වලා කුළු කම්මැලි ලෙස පාවේ එකක් ලියාගන්න වලා කුලක් කම්මැලි ලෙස පාවේ වලා කුළු ඔය බෝඩ් එකේ තීන් ටික ලියා ගන්න ඕනේ නේද? ඔව් ඔව් අර උදාහරණ ටික දේ ලියා ගන්න ඕනේ. එහා පැත්තේ පිටුවේ තුන්වෙනි පිටුවේ උඩම තියෙනවා හිස්සිරි දෙකක්. එක ඉරක් මදි. එක හිස්සිරක් මදි. කඩ ඉරක්. ඒක ඒ කඩ ඉරට යටින් ලියා ගන්න කරන්නේ. ඕනනම් කඩ ඉරක් දා ගන්න ඔයාලා. කම්මැලි ලෙස පාවෙයි. ඔය වාක්‍ය හතර ලියවම හරි. දැන් එහෙනම් ඒට යටින් තියෙන ඒකට අදාළව කරන වාක්‍ය ටික ගල පෙරල නොයා ඕකත් හදන්න දැන් දැන් කියලා දූපු රීතියට අනුවයි ඕක හදන්නත් ඕන ඊළඟ වාක්‍ය පහ හදන්න දැන් සර්වලා කුලක් කියද්දී දෙවනලයන් මූර්තජ ආවෝ මෙතන සෝරි මෙතන මොහොතද කරලා තියෙන මෙතන මොහොතද කරලා නැහැ තැන්කියු මතක් කරාට තුන්වැනි එක මොකද්ද අන්තිමට කිව්ව වලා කුලක් කම්මැලි ලෙස පාවෙයි වලා කුළු කම්මැලි ලෙස පාවෙයි සෛතරද තව එක හිස්තැනක් තියෙන එකට තව හිස්තැනක් තියෙනවා ඕ සෛතරක් තියෙනවා ඔක්කොම තියෙන හිස්තැන් තුනයිනේ හිස්තැන් හතරක් තියෙන්න එපයි එකක් අඩුයිනේ එකට යට කඩ ඉරක් දාගන්න කියලා මම කිව්වා දැන් වාක්‍ය ටික හදන්න ඉක්මනට හදලි වරයි සර් ආ සර් හදන ඒවා වර්තමාන කාලේ ඉඳ හදන්න ඕන නෑ නේ අතීත කාලෙන් තියෙන ඒවා තියෙනවා අතීත කාලෙන් ඒවා අතීත කාලෙන් තියෙනවා හදලා ඉවරයි සර්. හොඳයි. හදලා ඉවරයි සර්. හදලා ඉවරයි සර්. ආ. හදලා ඉවරයි සර්. හරි අපි කතා කරමු. ගල පෙරල නොය නෙමෙයි පෙරලුනේය. ගල පෙරළුනේ මම පන්තියට සම්බන්ධුනේ මොකද්ද කරන්නේ ඔයා හත වසර නේද ඈ ඔව් සර් ආ චුට්ටක් ඉන්න අපි 7:45ට පටන් ගන්න ඔයා හත චුට්ට මේ 6 පන්තිය ටිකක් යන්නේ පුතේ කරන්ට් එක ගිහලා පරක් වුණා ඔයා ලිව්වේ නේ හා හා හරි හරි මේ ලියන්න පහන් කියන එක පහනක් සෝරි පහන් දල්ව තිනේ පහන් දල්වයි
අපිට පහන් කියන එක ඒක වචන බහුවචන ප්‍රශ්නයක් නෑ. ඒක වචනවද බහුවචනවද ආඛ්‍යාත ඒක වචන විය කියලා තියෙන්නේ. ලියුම් ලිය වෙති නෙමෙයි ලියුම් ලිය වෙයි. හයිදා ගන්න. පොත විකුණති නෙමෙයි පොත විකුණයි. පර්වතයේ දෙදරුණේය නෙමෙයි පර්වතයේ දෙතරිය පර්වතයේ දෙදරුණේ එක හරි. දෙදරු නොය කියලා නෙමෙයි තියෙන්නේ. ඒ වාක්‍ය හරි එහෙමමයි ලියන්න තියෙන්නේ. එහෙනම් පුතේ අපිට අදට ක්ලාස් එක නතර කරන්න වෙනවා. ඊළඟ පන්තිය ළමයි අර ආවණේකින්ද ඈ හතේ පන්තිය පටන් ගන්න ඕන. එනිසා අපි අදට පාඩම නවත්තමු. අපි ඊළඟ සතියේ බලමු තා චුට්ටක්. එතකොට වැඩි පුර කරමු වෙලාවටම පටන් අරගෙන. හරි. අපි අමතර පන්තියක් දාමු. හරි. මම කතා කරලා බලන්නම් කුමාරදත් එක්කත් කතා කරලා. ඔයාලට ක්ලාස් නැති වෙලාවක් වෙන්නත් එක. හරි පුතේ ආයිබෝවන්. 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 ආයිබෝවන්.